ඊළඟට කටක ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා බලන්න. කටක ලග්න හිමියන්ට මේ සතිය ගමන් බිමන් අධික වෙනවා. සියලු බාධක මැඩගෙන ඉදිරියට යාමට ශක්තිය ලැබෙනවා. බලාපොරොත්තු කීපයක් ඉටු කර ගැනීමට දක්ෂතාවය නිසා හැකියාව ලැබෙනවා. දරුවෙකුගේ අත්නෝමතික වැඩ නිසා මහත් කනස්සල්ලට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දූ දරුවන්ගේ රැකවරණයට යම් යම් තර්ජන ඇතිවීමටත් ඉඩක නැති වෙනවා. රජයේ සේවයේදී සිටින අයට තනතුරු ලාභ උසස් වීම ඇති කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රභු පක්ෂයේ උදව්පකාරත් ලැබෙනවා. ගමන් බිම යාමේදී හදිසි කරදරවලට ලක් විය හැකි. බාධක හමුවේ නම් ගමන් වැළකී සිටීම හොඳයි. එක තැන එක විදියකට සිටීමට අසීරු වෙනවා. ඔය හෝ ගමනක් යාමද හිතන සිත පෙළඹෙනවා. උත්සවයක් සංවිධානය කළත් එය පසුවට කල් දැමීමට තීරණය කරන්නත් පුළුවන්. පියාට එතරම්ම සුබදායක නැහැ. අපල ඇති කරනවා. සිත දුර දිග යනවා. ඒ නිසාම සමහර තීරණ ගැනීමේදී ප්‍රමාද වෙනවා. පපුවේ සෙම් රෝග සතිය අසනීප වශයෙන් කියන්නේ පපුවේ සෙම් රෝග වාතය පිත්ත සෙම රෝග ඇති කරනවා. අර්ශස් රෝගේ ගුඳ මාර්ග ආදී ලේ යෑම සිදුවෙන්නත් පුළුවන්. ජය අංගයේ එක හත ජය වර්ණයේ සුදු ක්‍රීම් සුබ දිනේ සදුදා සහ ඉරිදා. උපදේශනයේ සතිය පහනේ තෙල් ඇති තෙක් පහන දැල්වේ. තෙල් නැති වී කල පහන නිවී යන මිනිසා පින් ඇති වෙන තෙක් ජීවත් වෙනවා. පින් නැති දාට දුකට වැඩි මරණයට පත් වෙනවා.